සාහිත්‍යය හෙවත් විඤ්ඥානය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන හැටියට මව වහන්සගෙනනිල්ලා සිටිනවා මේ වෙලා වෙදී. අපේ ස්වාමීන් වහන්ස පෙරවාසරණය ශාරික. ඉතින් මේ අපේ තේරවාදයේ හැටියට මේ චිත්තය කියන වචනයද අපි ගුව නාම ධර්ම කොටස් දෙකයි චිත්තේ චෛතසිකේ. එක ඉතාම වැදගත් දෙයක් මේක තේරුම් ගැනීම. චිත්තේ තේරුම් ගත්ත නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න අපිට තියෙන්නේ. අපේ සිතේ ස්වභාවය මනාකොට තේරුම් ගත් නිසා තමයි අපි නැවත නැවත උපදින්නේ, නැවත නැවත දුකට පත්වන්නේ, කෙලෙස් අපේ හටගන්නේ. ඒ නිසා සිත පිළිබඳව දැනගැනීම ඉතාම වැදගත්. සිත කියන එකට සාමාන්‍යයෙන් ධම්මසංගණී එනවා පද කීපයක්. ඒ උදාහරණයක් වූ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං විඥානං විඥානක්ඛන්‍ධෝ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා පද 11කින් ඕක හඳුන්වලා තියෙනවා. මේ හැම පදයකින්ම කියන්නේ සිත ගැන. ඒ නිසා චිත්තය කියලා කිව්වත් විඥානය කියලා කිව්වත් තේරවාද ක්‍රමයේ හැටියට හොඳට මතක තියාගන්න. තේරවාද ක්‍රමයේ හැටියට චිත්තේ විඥානය කියන්නේ එකමයි. කිසිදු වෙනසක් නැහැ. සමහර ලාවට සමහර දේශනාවල අපිට ඇහෙනවා චිත්තේ එකක් විඥානයේ තව එකක් ආදී ලෙසට. නම හොඳට මතක තියාගන්න තේරවාද ක්‍රමයේ හැටියට චිත්තේ කියලා කිව්වත් විඥානයේ කියලා කිව්වත් සර්ව සමානයි. සර්ව සමානයි. ඒ කියන්නේ අපි හිතමුකෝ කාන්තාව කියලා කිව්වත් ගැහණිය කියලා කිව්වත් එකම නෙමෙයි. කාන්තාවකවත් ගැහණියකවත් නම් දෙයක් වුණත් එකම කෙනා එකම දෙයක් නිරූපණය කරන්නේ. ඊට පස්සේ ගසක් කියලා ගත්තත් වෘක්ෂය කියලා ගත්තත් එකම නෙමෙයි. පාලියෙන් කියනවා ගච්ඡ කියලා ගසට කියනවා. කුඩා ගසට සාමාන්‍ය ගච්ඡ. එතකොට පාදප කියලත් කියනවා ගසට. අර බෝධි වඳින ගාතාව කියන්නේ පාදපං කියලානේ. පාදප කියන්නේ ගසට නම. ගච්ඡ කියලා කිව්වේ ගච්ඡ කියන්නේ මොකද උඩට යන නිසා. ගහ වැඩෙනවනේ නේද? ගහ වැඩෙන්නේ උඩට යන නිසා ගච්ඡ කියලා කිව්වා. ගච්ඡතිති ගච්ඡෝ උඩට යන නිසා. පාදප කියලා කියන්නේ මොකද්ද? කකුල් වලින් තමයි බොන්නේ. පාදේන පිවතිති. කකුල් වලින් බොන නිසා. මොකද මුල් වලින් වතුර ගන්න යා. ඒ නිසා කකුල් වලින් බොන නිසා පාදප කියලා කියනවා ගහට. එතන මේ පාදප කියලා කිව්වෙත් ගච්ඡ කියලා කිව්වෙත් එකම දෙයට. ඒ වගේ මේ විඥානය කියලා කියන්නේ චිත්තය කියලා කියන්නේ එකම ධර්මයකට. තේරවාදී හැටියට. කිසිදු වෙනසක් නැහැ. මේක ඉස්සලා මතක තියාගන්න ඕනේ. එතකොට මෙතනින් අපිට මම අවධානය දෙන්නම් විඥානය කියන නිර්වාණය. මොකද එකම ධර්මය දැන් ගස කකුලෙන් වතුර බොන නිසා පාදප කිව්වා උඩට යන නිසා ගච්ඡ කියලා කිව්වා. එතකොට ඒකේ තිබිච්ච වෙන වෙන ලක්ෂණ නිසා එකම ධර්මයට නම් දෙකක් යදුවා මිසක් මේ නම් දෙකෙන් කියවෙන්නේ ධර්ම දෙකක් නෙවෙයි ශාලික. ඒ වගේ තමයි මේ චිත්තය කියලා යොදලා තියෙන්නේ මේ අරමුණක් දැනගන්න ගතියක් තියෙනවා. අරමුණක් දැනගන්න ගතියක් තියෙනවා. ඒකේ තියෙන යම් ලක්ෂණ පදනම් කරන් චිත්තය කියනවා යම් ලක්ෂණයක් පදනම් කරන් විඥානය කියලා කියනවා. හැබැයි දෙකෙන්ම කියදින එකම දෙයක්. කොහොමද මේක ප්‍රායෝගික අපි තේරුම් ගන්න? ඔය හැම දිනාම දැන් අපි දැන් ශ්‍රවණය කරමින් ඉන්නවනේ මේ පන්සිල් මළුව අපි කියන එක. දැමුත් අපි තත්පරයකට නැත්නම් දෙකකට ඇස් දෙක වහලා අපි එකපාරට අපේ නිවස නැත්නම් කාර්යාලය සිහි කරා. දැන් අපහු නැවත මෙහෙට අවධානය දෙන්න. දැන් අපි මොහොතකට කලින් මේ ධර්මයේ ශ්‍රවණය කර කර ඉඳලා එක වෙලාවක් ඇස් දෙක වහගෙන අපේ නිවස සිහි කරා. කාර්යාලය සිහි කරා. ඊට පස්සේ නැවත මේ ධර්ම ශ්‍රවණයට අපි යමු නා. දැන් මොකද හිතන්නේ? මේ ධර්ම ශ්‍රවණය කර කර ඉතපු කාල දෙක අතරතුර තප්පර ගානක් ඔබ අලුත් අරමුණකට ගියා නේද? ඔබ අලුත් අරමුණක් සිහි කරා නේද? මෙන්න මේ සිහි කිරීම, මතක් කිරීම, අරමුණු කිරීම කියන ක්‍රියාව තමයි සිත කියලා කියන්නේ. මම නැවත කියනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරමින් හිටියා. ඊට පස්සේ දැනුත් ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් එක වෙලාවක තප්පර ගානක් ඔබ යම් නිවස නැමැති අරමුණ, එහෙම නැත්නම් කාර්යාලය නැමැති අරමුණ සිහි කරා. ඒ වෙලාවේ යම් අරමුණක් ප්‍රකට වුණා, මතක් වුණා, සිහි වුණා. මේ විදිහට අරමුණක් දැන ගැනීම, සිහිවීම, මතක් වීම, කල්පනා වීම, තේරුම් ගැනීම කියලා කියනකොට මේක එක්තරා ක්‍රියාවක්නේ. මේ ක්‍රියාව අහවල් දේ කියලා පෙන්වන්න පුළුවන්ද අපිට? බැ. නමුත් එහෙම ක්‍රියාවක් සිදු වුණේ නැද්ද? සිදු වුණා සම්මානස. ඒ ක්‍රියාව සිදු වුණේ අපේ ශරීර අභ්‍යන්තරයේ. එතකොට මේක අහවල් දේ කියලා ඇඟිල්ලෙන් පෙන්වන්න පුළුවන් රූප දෙයක් නෙවෙයි. නමුත් එහෙම ක්‍රියාවක් සිද්ධ වුණා. අරමුණක් ප්‍රකට වුණා. අරමුණක් දැනගත්තා. මෙන්න මේ ක්‍රියාව තමයි ශාලිකා සිත කියලා කියන්නේ. අපි ස්වාමිනස සමා වෙන්න. දැන් එතකොට මම මේ මොහොතේදී ධර්ම ශ්‍රවණය කරමින් සිටිනවා. එතකොට ඒ මොහොතේදී ධර්මකාරණා හා සම්බන්ධ වෙච්ච සිත ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක් නේද අපේ ස්වාමිනවහන්ස? පවතිනවා, පවතිනවා, පැහැදිලියෙන් පවතිනවා. මට මේක උනේ දැන් හැම වෙලාවෙම සිත පවතිනවා. එහෙමයි ස්වාමිනවහන්ස. සිත පවතින නැති අවස්ථා දෙකයි තියෙන්නේ. නිරෝධ සමාපත්තිය සම්වේදීච්ච අවස්ථාව සහ අසඤ්ඤ සත්‍යින් අවස්ථාව. ඉතින් මට පෙන්වන්න ඕනුනේ මේක ප්‍රකට කරගන්න හැටි. එතකොට දැනුත් සිත් පහල වෙනවා. දැන් පහල වෙන සිත් වලින් මේ බණ අහන එක කරන්නේ. නැත්තම් බණ කල්පනා කරන එක, බණ තේරුම් ගන්න එක. නමුත් අර වෙලාවේදී එකපාරට gedara මතක් වුණා. දැන් බලන්න, ඒ gedara සිහි කරන්න කලින් වෙන අරමුණු ටිකක් අරගෙන හිටියේ.
ගෙදර සීකරට පස්සෙත් වෙන අරමුණටිය කරගත්තේ. නමුත් ගෙදර සීකරනකොට කාර්යාලය සීකරනකොට අරමුණට අපි අවධානය දුන්නා. මේ අවධානය අරමුණක් ගැන අවධානය, අරමුණක් වෙත යොමු වීම, අරමුණක් තේරුම් ගැනීම, අරමුණක් ගැනීම, සිහි කිරීම, මෙන්න මේ කියන සිදුවීම තමයි සිත කියලා කියන්නේ. මේ කියන ක්‍රියාව තමයි සිත කියලා කියන්නේ. දැන් මේ වෙලාවෙත් බණ අහනකොට බණට, ශබ්දයට, තේරුමට අපි අවධානය දෙනවා. නානසිත පහළ වෙනවා. ශබ්දයට අවධානය දෙන සිත් තියෙනවා, අර්ථයට අවධානය දෙන සිත් තියෙනවා, මේක හරිද වැරදිද කියලා විමසන සිත් තියෙනවා, මේක මට ගැඹුරින් තේරෙනවා කියන සතුටු වෙන සිත් පහළ වෙනවා, තේරෙන්නේ නැහැ කියලා අමනාප සිත් පහළ වෙන්න පුළුවන් ගැඹුරු වැඩි කියලා, මේක වෙන දේවල් එක්ක සංසන්දනය කරන සිත් පහළ වෙනවා, හැම වෙලාවෙම සිත් පහළ වෙනවා. ඉතින් සිත කියලා කියන්නේ ওই විදිහට අරමුණක් ගැනීම, අරමුණක් දැන ගැනීම, අරමුණක් විමසීම කියන ක්‍රියාව කියලා මතක තියාගන්න. ඒක අහවල් දේ කියලා අපිට පුටුවක් මේසයක් පෙන්නනවා වගේ පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි එහෙම දෙයක් නැතිද ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවනේ. ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න, ඒක අරූපීමය වුණත්, රූපයක් නොවුණත් ඒ සිත කියලා ධර්මයක් තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සිත කියලා කිව්වේ. ඒ කියන්නේ මොකද්ද? අරමුණු දැන ගැනීම, අරමුණු තේරුම් ගැනීම, අරමුණු විමසීම. මොන වචනෙන් කිව්වද? එක එක වෙලාවට අපි එක අපි කියන කල්පනා කරා කියලා, මතක් වුණා කියලා, බැලුවා කියලා, දැක්කා කියලා. මේ හැමතැනකදීම වෙලා තියෙන්නේ අරමුණක් ප්‍රකට වෙලා, අරමුණක් ගැන අවධානය ගෙහිලා. මේ තමයි නාම ධර්මත සිත කියලා, විශේෂයෙන් කුත් සිත කියලා කියන්නේ. එතකොට දැන් මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති මේකේ ප්‍රායෝගික පැත්ත කියලා. ඒක පිළිබඳ තථාගත නිර්වචනය මොකද්ද? තථාගත නිර්වචනය, තථාගතයන් වහන්සේගේ නිර්වචනය අපිට හම් වෙන්නේ ශාලිකා සංයුත්තනිකායේ කජ්ජනීය සූත්‍රයේදී අපිට හම් වෙන්නේ. විජානාතිති කෝ භික්ඛවේ తස්මා විඥානಂತಿ උච්චති. විජානාති, විජානනය කරන නිසා විඥානය කියලා කියනවා. මේක මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ හොඳට. දැන් අපි කොහොනේ සිත කියලා කිව්වේ? සිතයි විඥානය එකම කියලා කිව්වා. ඒකම ධර්ම එක ධර්මයක් නිසා. මේ ධර්මයේහි තියෙන්නේ මොකද්ද? අරමුණක් දැනගන්න බව. කොහොම දැන ගැනීමක්ද? ඒකත් වැදගත්. සමහරට කට්ටිය අහලා ඇති ජානන තුනක්. සංජානන, විජානන, පජානන. සංජානන, විජානන, පජානන. ඒක සංස්කෘතික ප්‍රජානන. සංජානන කියලා කියන්නේ හැඳින ගැනීමක්. මේක අහවල් දේ. නිල්, කළු, කොළ, මේ මගේ අම්මා, තාත්තා, මේසේ, පුටු ආදී ලෙසට ඒ ඒ දේවල් වෙන්කොට හඳුනා ගැනීමක්. මේක ඊළඟ සතියේ අපි කතා කරනවා මොකද්ද මේ කියලා. සංජානනය. පජානනය කියලා කියන්නේ යම් කිසි දෙයක් ගැන හාත්පසින් දැනගන්නවා. උදාහරණයකට මේ දේ නිර්මාණය වෙලා තියෙන්නේ මෙහෙමයි, මේ දේ ප්‍රයෝජන මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මත්පැන් ටිකක් කියලා. මේ මත්පැන් වල ආදීනව මෙහෙමයි, මේ මත්පැන් අලවි වෙන්නේ මේ විදිහට ආදී ලෙසට හත්පසින් අපි නුවණින් තේරුම් ගත්තොත් ඒක පළමු අවස්ථාවට වඩා ටිකක් වර්ධනීය අවස්ථාවක් නේද අපේ ස්වාමීන් වහන්සේ? ගැඹුරුයි, ගැඹුරුයි. හරිනේ, මේ වතුර නෙවෙයි මත්පැන් කියලා හඳුනාගත්තේ සංජානනය. නමුත් මේක හරි භයානකයි. මේක වළඳුවොත් එහෙම මෙහෙම වෙනවා, අකුසල් සිද්ධ වෙනවා, මගේ නුවණ මොට වෙනවා, මේක මම යාළුවෙක්ටවත් දෙන්න සුදුසු නෑ ආදී ලෙසට එහි තියෙන හොඳ නරක ආදී හාත්පසින් තේරුම් ගැනීම පජානනය. හරිනේ, ප්‍රජානනය. ඒක තමයි ප්‍රඥාවේ කෘත්‍යය. ප්‍රඥාවේ කෘත්‍යය. සංජානනයේ සංඥාවේ කෘත්‍යය. විජානනය කියලා කියන්නේ මොකද්ද ශාලිකා? දැන් මේ අපි හිතමුකෝ අර මේ මත්පැන් ටිකක් තියෙනවා කියලා. දැන් අපේ හිතට ඒ වෙලාවේ අරමුණු කරන්න තිබුණොත් ධර්ම ගත්තා. මත්පැන් විතරද තිබුණේ අරමුණු කරන්න? නෑ. එතන මේසයක් තියෙන්න ඇති, පුටුවක් තියෙන්නේ නැති, ඒ වගේ වතුර ටිකක් තියෙන්නේ නැති. ඕනනම් අපේ අම්මා වේලා සිහි කරන් තිබ්බා, තාත්තා සිහි කරන් තිබ්බා, ගෙදර සිහි කරන් තිබ්බා. අපිට එක වෙලාවක සිහි කර හැකි අරමුණු ඕනතරම් තියෙනවනේ. හැබැයි ඒ තියෙන ඕනතරම් අරමුණු එකපාර ඔක්කොම අරමුණු කරන්න ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එක වතාවේ එක අරමුණකටයි අවධානය දෙන්නේ. එතකොට අරමුණු රාශියක් ඇතුලෙන් එකකට අවධානය දෙනකොට අපි කොහොමද කියන්නේ ඒකට? අනිත් ධර්ම වලින් වෙන් කරලා එකකට ફોකස් කරා. අවධානය දුන්නා. ફોકસ කර අවධානය දුන්න කියලා කියන්නේ. ඒතර විජානනය කියලා කියන්නේ අනිත් ධර්ම වලින් වෙන්කොට එක ධර්මයකට අවධානය දීම. වෙන අනිත් ධර්ම වලින් වෙන්කොට ඒ ධර්මයේ දැන ගැනීම. මේක තමයි විජානනය කියලා කියන්නේ. ඒකට කියනවා විශේෂ ජානනය කියලා. විශේෂ ජානනය කියන එකේ තේරුම විශේෂයෙන් අර ගැඹුරින් දැනගන්නවා කියන එක නෙවෙයි ශාලක. විශේෂ කියන එකේ තේරුම තමයි විශේෂණ පදයක් ගත්තම, මේක ටිකක් වැදගත් කරුණක්. විශේෂණ පදයක් ගත්තම හිතන්න අපි දන්නවා කමිස තියෙනවනේ. නිල් කමිස, රතු කමිස, කළු කමිස, කොළ කමිස, කමිස ගොඩක් තියෙනවා. කමිස කොම ඔක්කොම ඇතුළත්. අපි කළු කමිස කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒ තරහා පාටක් තියෙන කළු පාට තියෙන කමිස ටික අනිත් කමිස වලින් වෙන්කොට තේරුම් ගත්තනේ අපි. අපි කිව්වොත් එම කළු කමිස දිහා බලන්න කියලා. අපි බලන්නේ කළු කමිස විතරයි. අනිත් ඒවා බලන්නේ නැහැ අපි.
එතකොට මේ විශේෂණ පදයක් කළු කියන විශේෂණ පදයක් නේ. කළු කමිස කියනකොට කළු කියන්නේ විශේෂණ පදයක්. කමිස කියන්නේ නාම පදයක් නේද? එතකොට මේ විශේෂණ පදයෙන් सिद्ध කරපු දේ මොකද්ද? කමිසවල තියෙන ලක්ෂණයක් පෙන්වුවා. කමිසවල තියෙන ඒ අදාළ කමිසවල තියෙන පාට පෙන්වුවා. ඒ පාට ලක්ෂණයක් රමතු කරා. ඒ වගේම ඒ කමිස ටික අනිත් කමිස වලින් වෙන් කරලා අපිට ගෙනත් දුන්නා නේද හිතට? එහෙමයි ස්වාමීන් වහන්සේ. අතොර විශේෂණ පදයක තියෙන කෘත්‍ය දෙකක් තියෙනවා. එක ධර්මයක තියෙන ලක්ෂණයක් මතු කිරීම, ඒ තුලින් අනිත් ධර්ම වලින් වෙන් කරලා යා මතු කිරීම. ධර්මයක තියෙන ලක්ෂණයක් මතු කරනවා අනිත් ධර්ම වලින්ුත් වෙන් කරනවා යා. ස්වාමිනාංශෝ දැන් ওই සතිය ක්‍රියාත්මක වෙන අවස්ථාව හැටියට අපිට නිකන් අවබෝධ කරගන්න පුළුවන් ඔය අවස්ථාව. කෙනෙක් සතිමත් වීම කියන. නෑ සතිමත් වෙනකොට වෙන්නේ ඕක තේරවාදයේ වෙන ක්‍රමයකට අපිට යන්නට. ඒකම ඉදිරියේදී විස්තර කරන්න. මේක අකුසල සිතරත් මේක අදාළයි. එතකොට විඥාණය මොකද්ද කරලා තියෙන්නේ? අර ගත හැකි නානා අරමුණු අතරින් එක අරමුණක් වෙන් කරලා අවධානය දීපු එකයි. කළු කියන විශේෂණ පදයෙන් කරේ අනිත් සියලු කමිස වලින් කළු කමිස වෙන් කරලා ගත්ත එකනේ. එතකොට විඥාණයෙන් කරලා තියෙන විශේෂ ඥානණය මොකද්ද? දැන ගැනීමක් කියලා කියන්නේ අනිත් දැනගත හැකි සියලු ධර්ම වලින් එක ධර්මයක් නැත්තම් එක හා සමාන ධර්ම ටිකක් වෙන් කරලා අරමුණු කිරීම, ફોකස් කිරීම. එතකොට මේ වගේ එක දෙයකට අවධානය දීම, අනිත් ධර්ම වලින් වෙන්කොට එක දෙයකට අවධානය දීම කියන ලක්ෂණය තමයි විඥානයේ කෘත්‍යය. ඉතින් ඒක හැම විඥානයකම කුසල වේවා අකුසල වේවා මොනම විඥානයක තියෙන මොකද එක අරමුණකට ફોකස් එකක් තිබුණ නැත්තම් දැන් හිතන්නකෝ ලෝභය කියන්නේ ඇලීමනේ ශාලික යම් අරමුණකට ඇලෙන්න නම් ඒ අරමුණට අවධානය යන්න එපා ඉස්සරහ යම් අරමුණක් එක් ගැටෙන්න නම් ඒ අරමුණට අවධානය තියෙන්න එතකොට සිත කියලා කියන්නේ මේ අවධානය අරමුණක් කෙරෙහි තියෙන ඒක හැඳින ගැනීම නෙවෙයි හත්පසින් දැනීම නෙවෙයි මේ කියන්නේ අරමුණක් කෙරෙහි ફોකස් වීම කියලා ඉංග්‍රීසියෙන් කිව්වොත් අවධානය දීම ඒක තමයි විශේෂ ඥානණය කියලා කියන්නේ ඒ නිසා විඥාණය කියලා කියන්නේ අපි අර උපමාව සිහි කරානේ ගෙදර සිහි කරනකොට ඔෆිස් එක සිහි කරනකොට අපිට ඒ කෙරෙහි අවධානයක් ආව නේද මේ අවධාන ගතිය ඒ අරමුණට යොමු වෙච්ච ගතිය තමයි විඥාණය විඥාණය කියලා අපි හඳුන්වන්නේ ඉතින් ඒ නිසා විඥාණය කියන එක අපි මේ උත්තරේදී තේරුම් ගත්ත ප්‍රායෝගිකව එහෙම කොහොමද තේරුම් ගන්නේ සහ බුද්ධ වචනයට අනුව විඥාණය නැත්තම් විඥාණය කියලා කියන්නේ ගත හැකි බොහෝ අරමුණු අතරින් එක අරමුණකට නැත්තම් එක හා සමාන අරමුණු ගෲප් එකකට සමූහයකට අපි කියමු එක අරමුණකට කියලා ගත හැකි ගොඩාක් අරමුණු අතරින් එක අරමුණකට අවධානය දීම අනිත් අරමුණු වලින් වෙන්කොට අවධානය දීම තමයි මෙතන විඥාණය කියලා හඳුනන එක ක්‍රියාවක්.